හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා තව වෙසක් පොය දෙකයි මේ ආණ්ඩුව තියෙන්නේ අපි ආණ්ඩුව පෙරලනවා කියලා. ඉතින් ඒක එතුමා කිව යුතුම දෙයක්. හැබැයි ඉතින් ඒක කොහමද කරන්නේ? ඒක කරන්න බැරි දෙයක්. බැසිල් හිටපු එමතුමා කියලා තියෙනවා 110,000 ගෙන්නනවා කියලා ගෝල් ෆේස් පිටියට මේ පළවෙනිද. ඒ වගේම බන්දුල මුණාද හිටපු එමතුමා කියනවා මේ 120,000 ගෙන්නනවා කියලා. බන්දුල නම් ඔය කටටනේවා කියනවා. බැසිල් ඔය කතා කරන්නේ සල්ලි පිළිබඳ විශ්වාසය තියලා. මිනිස්සු 10,000 15,000 ගෙන්න ගන්න එක අමාරුවක් නෑ ඕන කෙනෙකුට. හැබැයි ලක්ෂ ගණන් එහෙම ගේන එක ලේසි නෑ. මොකද ගම්වල මිනිස්සු එහෙම එන්නේ නැති වෙයි. නෑ ඒ පොතේ නෑ කොහොමත් ජනාධිපතිතුමා නැවත ඡන්දයක් ඉල්ලන්නේ නෑ කියලා. හැබැයි එතුමා තැන් දෙකක තුනක කිව්වා මම ආයේ ඉල්ලන්නේ නෑ කියලා. ඒක එතුමාගේ අදහසනේ. ඒක අපිට පිළිවෙල ගැටලුවක් නෑ. හැබැයි අපි ආව අපේ අපේක්ෂකයා කරලා ඉවරයි. මේ වෙලාවේ අපිට ඉන්න හොඳම අපේක්ෂකයානේ දාන්න ඕන පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයකුත් තියෙන වෙලාවේ අපිට ඉන්න හොඳම අපේක්ෂකයා මහින්දපාල ජනාධිපතිතුමා. මමත් පිළිගන්න පොඩි අර්බුදයක අපි ඉන්නේ කියලා. ඒ හින්දා චෝදනා තියෙන තැන් අඩුපාඩුකම් තියෙන තැන් වෙනස් කළ යුතු තැන් වෙනස් කිරීම රටේ ජනාධිපතිවරයාගේ යුතුකම.